ඉබ්බා අහසින් ගිය හැටි. ඔන්න එක කැලේක තිබුණු වතුර විලක පුංචි ඉබ්බෙක් ජීවත් වුණා. මේ ඉබ්බ ජීවත් වෙන විලෙන් වතුර බොන්න කොක්කියෝලක් හැමදාම එනවා. ඒ ඉබ්බට හිටිය හොඳම යාළුවෝ දෙන්න තමයි මෙන්න මේ කොක්කු දෙන්න. ඒ දෙන්න හැමදාම මේ විලට ඇවිල්ලා ඉබ්බවත් බලලා විලෙන් වතුරත් බීලා තමයි යන්නේ. කොහොමද යාළුගේ, ඉතින් ඔයාලට හුඟ දවසකින් නේද ඔයාලා හම්බුනේ? අපි නම් හොඳින් ලිපි යාළුවේ. එන්න බැරි වුණේ අපේ ගෙවල් ළඟ පොඩි ගංගෙවරකින් අපිට වතුර හම්බ වුණා. අපිට එන්න බැරි වුණේ ඒ නිසා. අපි එහෙනම් ගිහින් එන්නම් යාළුවේ. හොඳයි යාළුවේ, ගිහින් එන්න එහෙනම්. ඔන්න ඉතින් අනිත් දවසෙත් උදේම වෙනද වගේම කොක්කු දෙන්න ආවා. සුපුරුදු පරිදි මේ ඉබ්බයි කොක්කු දෙන්නයි කතාබහක යෙදිලා ආපහු යන්න ගියා. බලන්න යාළුවේ, විලේ වතුර එන්න එන්නම අඩු වෙනවා. වැස්සත් නැහනේ. ඒක තමයි ඉබිරාල, වතුර නැති වුණොත් අපිට මොනවා වෙයිද දන්නේ නැහැ. අපි එහෙනම් ගිහින් එන්නම් යාළුවේ. හොඳයි යාළුවේ. ඔය විදිහට දවස් ගානක් ගෙවිලා ගියා. ඔන්න ඔහොම සතුටින් කල් ගෙවුණත් ටික කාලයක් යනකොට මේ කැලෑවට බොහොම නරක කාලයක් උදා වුණා. ඒ කියන්නේ මේ කැලේට නියං කාලය උදා වුණා. මේ ඉබිරාටිය විලේ වතුර ඔක්කොම හිඳිලා ගියා. කැලේ ඉන්න සතුන් එකිනෙක වතුර නැතුව තැන් තැන්වල මිය ගියා. මේ ඉබිරාල හොඳටම ඇඬුවා. කර කියා ගන්න දෙයක් නැතිව මෙහෙම අඬාඬ ඉන්නකොට එයාගේ යාළුවෝ දෙන්න මතක් වෙලා ඉබිරාලව බලන්න ආවා. අයියෝ ඉබිරාල, ඔයාට මොකද වුනේ? ඔයා ඉන්න විල හොඳටම හිඳිනා නේද? දැන් අපි මොකද කරන්නේ යාළුවේ? අනේ යාළුවේ, මට හොඳටම වතුර තිබහයි. මට මෙහෙම ඉන්න බෑ. හැබැයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි කෝටුවක් අරගෙන දෙපැත්තෙන් අල්ලන් ඉන්නම්. ඔයා කෝටුව තදින් අල්ලගන්න. අපි ඊට පස්සේ ඔයාව එහා පැත්තේ තියෙන ගංඉවුරට ගෙනියන්නම්. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ඕනේ, කිසිම හේතුවක් නිසාවත් ඔයා කටනම් අරින්න එපා යාළුවේ. ඔයාට තේරුණා නේද? එහෙම කියලා මේ කොක්කු දෙන්න ඉබ්බව එහා ගංඉවුරට ගෙනියන්න හිතාගෙන උඩට පියෑඹුවා.
මෙහෙම ටික දුරක් යනකොට ගමක හිටපු මිනිස්සු වගේ කෑ ගහන්න පටන් ගත්තා. මෙන්න මෙන්න මේ කහසින් යන වර බලන්න අර අර මේ කහසින් යන වර බලන්න අර අර මෙන්න ඉබ්බේ කහසින් යනවා කියලා මිනිස්සු කෑ ගහද්දි ඉබ්බට හොඳටම කේන්ති ගිහින් බනින්න කට ඇරියා විතරයි ඉබ්බා බිමට වැටිලා මැරුණා. ඉබ්බගේ ඉවසීම නැතිකම නිසා අන්තිමට ඉබ්බට මිය යන්න සිද්ධ වුණා.